විෂන් කෑ විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කෑ එකක්. අර බෝම්බ දෙක නැද්ද? කවුද? චෙවෙනි තුෂි. එන පාටක් නෑ වගේ. ඇයි? බලන්නකෝ විදුර කෝච්චිගේ මූණ. එහෙනම් දැන් මෙන එකක් නෑ. මටත් හිතෙන්නේ. අම්බෝ. එහෙම වුණොත් නම් ලොකු දෙයක්. නිදහසේ ට්‍රිප් එක ගිහින් එන්න පුළුවන්. බලන්නකෝ අද එක්කෙනෙක් තනි වෙලා බයිට් එකක් දෙමුද? එපානේ ආව විතරයිනේ උදේ වැඩි දවල් වෙලා බලමු. යන්නේද? වදු යයියා අපි කට්ටි මාරිනේ බාහිර ඔප්පු කරලා හිත දාන කියලා ලොකු හාමුදුරන්ට මතක් කරලා එමු. හා දුහි මේ මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා. කියන අපි දුවගේ පැත්තෙන් අතහැරලා දාලානේ ඉන්නේ. අපි අතහැරියේ නෑනේ අම්මේ. ඒගොල්ලෝනේ අපිව අතහැරලා තියෙන්නේ.
මට නම් හිතා ගන්න බෑ. මොන හිතුවක් හරි වැඩේ කරත් අම්මෙක් තාත්තෙක් දරුවෙක් වෙම අතාරින්නේ කොහොමද කියලා. අපිට එහෙම කරන්න බැරි වුණාට ඒගොල්ලන්ට ඒක සුළු දෙයක්. බැන්නත් කමක් නෑ කියලා අපි ගිහින් බලමුද? අනේ ඕනේ නෑ. හිතේ තරහ තියාගන්න එපා දුව. මගේ හිතේ කිසි තරහක් නෑ අම්මේ. ඒ වුණාට මට මෙච්චර දේවල් වෙලා මං ගැනවත් මගේ දරුවා ගැනවත් බලන්න නැති මිනිස්සු ළඟට මොකටද මං යන්නේ? අනික අම්මා කියනා වගේ මගේ පුතා හම්බුනාට පස්සේ ඒගොල්ලන්ට මුණුපුරෙක් ලැබුණා කියලා දැනගත්තාම බලන්න එන්න ඕනේ නේ අම්මේ. ඒක නම් එහෙම තමයි. මොමත් දෙමව්පියෝ සහෝදරයෝ මේ ලෝකේ ඉන්නවනේ. අයියලා බය ගන්නක නැති. ඒකයි අම්මයි තාත්තා ඉඳි නැත්තේ. මට හොම දෙයක් වුණා නම් කවුරු මොනවා කිව්වත් මං නම් මගේ දරුවා ළඟට යනවා. කවදාකවත් මගේ පුතාව අතාරින්නේ නැහැ. දෙමව්පියන්ගේ ආදරය ආරක්ෂාව නැති වුණාට පස්සේ දරුවෙක් මොන තරම් අසරණ වෙනවද කියන එක මං හොඳටම දන්නවා අම්මේ. ඒක මගේ පුතාට තියා කිසිම කෙනෙක්ට දැනෙන්න හොඳ නැහැ. සිග්නල් හර්බල් 99ක් විශ්ව වීද සමග සටන් කරයි. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ ඔයාට ඉන්න තැනක් නැති එක. ඒ ප්‍රශ්නේම විසඳන්න මෙතන තියෙනවා චෙක් එක. මේකෙන් පුළුවන් දැනට ඔයාට ওই තියෙන මූලික ප්‍රශ්නේ විසඳ ගන්න. හැබැයි දීප්ති මෙතන තියෙනවා දියුරුම් ප්‍රකාශ. ඒක ඔයා අත්සන් කරන්න ඕනේ. ඒක තියෙන්නේ මීට පස්සේ මෙහෙ ඇවිල්ලා මගේ වැඩවලට බාධා කරන්න නැහැ කියලා. සල්ලි දිලා යවන මං ඒ જાතේ ගෑණියෙක් කියලා හිතුවද? මයි යන්නේ නැහැ. දීප්ති මේක තමයි ඔයාට තියෙන එකම විසඳුම. මං යන්නේ නැහැ. වෙන විකල්පයක් නැහැ. මරලා දානවා මොරිස්. මරලා දානවා මම. මෙන් කිව්වත් යන්නේ මගේ මලකඳ තමයි. ආයේ කැමතිද ඔයයි මයි කියලා උසාවි පොලිසි ගානේ රස්ති අදු වෙන්නේ? කරනවා. පුළුවන් දෙයක් කරනවා. මයි යන්නේ. මූ යකෝ
බේන්න දිඩල් නම් ඉන්නවා කාඩ අන්න බලන්න මොකට වැඩක් නැහැ ආ ආකෝ ආකෝ හරි හරි මේ ප්‍රශ්නේ තව දුර ගෙනියන්න එපා. හරි? ඔයා මාර කතාවක්නේ මොරිස් කියන්නේ. ඈ මම මොකටද දීප්ති එක්ක ගෙනියන්නේ? අනික දීප්ති මගේ කවුද? කොහොමත් මොරිස් ලොකු ගානක් වියදම් කරන්න නැතුව නම් ඔය ගෑණිව ගෙදරින් එළියට දානවා කියන එක නම් බොරු. ලොකු ගානක් ඕන වෙලා තියෙන දීප්තිට නෙමෙයි. එහෙනම් මේ රංගනාත් ඔයා හිතාගෙන ඉන්න දේවල් වෙන්නේ නැහැ. මොරිස් මොරිස් මේ මට මෙතන මේ ඔය ගෑණිව විකුණලා කාලා බිල ඇඳලා ජීවත් වෙන්න ඕනේ නැහැ. මට මේ මෙතන තියෙන දේවල් මේ પરම්පරා ගානක් ජීවත් කරන්න ඇති. මම මේ ප්‍රශ්න උසාවියට අරගෙන ගියොත් ඔය දෙන්නටම කරදර වෙයි. හරිද? මොරිස් මේ මාව ඔය දේවල් වලට නම් ගාව ගන්න එපා. ඔයාගේ වයිෆ්ගේ ප්‍රශ්න ඔයා විසඳ ගන්න. මට ඒව අදාළ නැහනේ. හැබැයි මං තාම්සට එකක් කියන්නම් මොරිස්. හරි. මේක හොඳට මතක තියාගන්නවා.
හෙට අනිද්දම හෙට අනිද්දම ඔය ගෑණි ඔය ගේ ඇතුලේ දිවි නහ ගන්නවා හරි මේ දිවි නහ ගන්න නිකන් නෙවෙයි තම්සගෙන වටේටම කියලා තම්සගේ නම කැත කරලා අයි ගොඩෙන්ඩ බැරි විදිහට තමයි ඔය ගෑණි දිවි නහ ගන්න එතකොට අර අපර්ණගෙන කිව්වහම කොහොමද තම්සගේ සායම ඉවරයිනේ එතකොට ඔය දේශමාන්න දේශකීර්ති මොරිස් රණසිංහගේ නම ඉවරටම ඉවරයි ඈ ඉතින් අපේ සුපුන්ට නින්න ඉන්නේ අනේමි අනේමි එන යමි ඔබේ ආදරේ ආදරේ මේ අපේ විදුරේම නම් ට්‍රිප් එක ගියා කුෂිදුව දැන්නද නේද සර් දවසවල මේ මිටේෂන් චේන් එකක්වත් දාලා පාරේ යවන්න එපා බෙල්ලෙන්ම තමයි ගලවගෙන යන්නේ